ආයුබෝවන් පුතේ අපි කතා කරමින් ඉන්නේ වීජේ ප්‍රකාශනවල සාදක මම ඔබට කලින් වීඩියෝ එක කතා කළා සිව්පද පද හතරක් තියෙන ප්‍රකාශනයක සාදක සොයන විදිය අද මම කතා කරනවා ඉතා වැදගත් වර්ගජ ප්‍රකාශනයක සාදක දෙක ලබා ගන්න විදිය කියලා දැන් දැන් අපි ඉස්සෙල්ලා පාඩම කරා අපිට මතක ඇති අපි කතා කළා ද්විපද द्विपद गुणकला द्विपद देख गुणकला अब मत कहती मे वगे प्रकाशन देख गुणकला अपने मत करल मेदे गुणकर मेदे गुणकर उपड़की आदना पलविनी पदे पलविनी पदे पलविनी पदे देविनी पदे पहाएक्स देविनी पदे मेके पलविनी पदे दिखाएक्स इलांक देवनी पदे मेके देवनी पदे दाएकने गुणकर इतरा ओके गुणकला मेद पद देख एना एक स्वर्ग मेरे एक जाति हिंद एक ललिए हाथन दी द्विपद देख गुणकला त्रिपद वर्गज प्रकाशन है देना इतकोट मे त्रिपद वर्गज प्रकाशन लक्षण बल पद्धति तुनाए पलविनी पदे वर्ग पदया ये पदेम अक्रेन पदेनो इलांकनो इलाकम इवेन प्रकाशन टापिक त्रिपद वर्गज प्रकाशन त्रिपद वर्गज प्रकाशन हरिम लक्षण मुलट वर्ग पदे अतीन समहरीट अगटा वर्ग पदे अतीवा हेब ये वर्ग पदेम दिखेम तीयन अज्ञात दिखाईट मेद पदे तीन मेकती वर्ग पदे इकाईने मिथने मे इवगिन प्रकाश त्रिपद वर्गज प्रकाशन दीरें मे द्विपद दिख गुणकल मे त्रिपद वर्गज प्रकाशने सैदुना अभिधान दिवरपह दहाय इन सापकीन दहायट दिखटाय पहाटाई की दहाय साधक दिख किया दहाय साधक दिखा तमाय दिखाई पहाय दिन गुणकल दहाय दिन इवे पुते मे त्रिपद वर्गज प्रकाशने साधक दिख तमा दिन मुकद ये दिन गुणकल मेघेद साधक गुणकल तमा प्रकाशने वैट क्यूम मे त्रिपद वर्गज प्रकाशने साधक दिख गुणित आकार मे साधक दिख मेन्द अब द्विपद दिख गुणकल ये द्विपद दिख साधक प्रकाशने दंड द्विपद गुणकर दंड मे द्विपद दिख साधक मे आगे मे दिन गुणकल मे आद දැන් අපි මං අද කියලා දෙන්න හදන්නේ මේක මෙතන ඉඳලා මේ පැත්තට යන විදිය. මේ බලන්න. මේ දෙ මේකෙන් මේ පියවර මේ ප්‍රකාශනයේ මම දෙනවා ඔයා මේ සාධක දෙක හොයන්න. ඔයා දැන් අපිට පේනවාද මේ ත්‍රිපද ප්‍රකාශනයේ ඊළඟ පියවරට උඩට ගියාම මොකද වෙලා තින්නේ? සිව්පද වෙලා. මේ ප්‍රකාශනයේ සිව්පද වෙලා. මේ ප්‍රකාශනයේ දෙකට කරලා. මේ ප්‍රකාශනයේ පද 3යි මේ ප්‍රකාශනයේ පද 4යි. දැන් අපි ආපස්සට යනකොට මම මේක ලියන්නම් x වර්ගය ධන 7යි x ධන 10යි මෙන්න මේක ලියන්න ඕනේ. ඒක ලියන්නේ ඔබට පේනවද? මේකේ පළවෙනි පදේ එහෙමම තියෙනවා අන්තිම පදෙත් එහෙමම තියෙනවා. 7යි x වෙනුවට පද දෙකක් ඇවිල්ලා. ඒකනේ වෙලා තියෙන්නේ. මේක වෙනුවට පද දෙකක් ඇවිල්ලා මේ. එතන නම් සිව් පද උනේ. මේක වෙනුවට දෙයක් කළා. ඒ දෙකේ ලක්ෂණ මොනවද කියලා බලන්න. අපිට කියන්න පුළුවන්. ඒ පද දෙක එකතු කළාම 7 එනවා. 7යි x එනවා. මෙයි මේ ගුණ කළා බලන්න. මේ පද දෙක ගුණ කළාම එන්නේ මේ දෙන්නගේ ගුණිතය. x වර්ගයේ 10ෙන් ගුණ කළාම එන්නේ 10යි x වර්ගය. ඒ 10යි x වර්ගය ලැබෙනවා මේ ගත්ත පද දෙක ගුණ කළා. ඒ ලක්ෂණේ තියෙන්නේ. මේ දෙන්න ගුණ කළාම මේ දෙන්න ගුණ කරපු එක ලැබෙනවා මේ දෙන්න එකතු කළාම මේ මෙත පදේ ලැබෙනවා එහෙනම් දැන් අපි මේක දෙකට කඩන්න මොකද කරන්න ඕන අපි හොයන්න ඕනේ මේ 5යි 2යි කියන සංඛ්‍යා දෙක අකුරණම් අපිට ගන්න පුළුවන් මේ 5යි 2යි මොකද්ද ලක්ෂණේ ගුණ කළාම එන්න ඕනේ මෙන්න මේක මේ දෙපැත්තේ දෙකේ ගුණිතය එකතු කළාම එන්න ඕනේ මෙද ඉලක්කම 7 ඔබ ඒකට ගැලපෙන්න සංඛ්‍යා යුගල් හොයන්නට ඕනේ. අන්නේ ගුණ කළාම 10 ධන 10 එකතු කළාම ධන 7 එන සංඛ්‍යා යුගල
ඉක්මනට තෝරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඔබට සාධක දෙක ඉක්මනටම ලියන්න පුළුවන්. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේක සාධක හොයන්න ගියාම අපිට එන ලොකුම ගැටලුව තමයි අර ගුණ කළාම හැදෙන සංඛ්‍යාවත් එකතු කළාම ඒ සංඛ්‍යාවේ මැද ඉලක්කමක් එන විදිහට සංඛ්‍යා යුගලයක් තෝරා ගන්න එක. පුතේ දැන් 10 හැදෙන සංඛ්‍යා යුගල් ඕන තරම් තියෙනවා. දැන් අපි කියමුකෝ එක්වරක් 10 10යි. ඒ වගේම ඍණ 1 ගුණ කළොත් ඍණ 10යි ඒ ධන 10යි. මේ ධන 10නේ තියෙන්නේ. ඊළඟට පස්වරක් 2 10යි. ඊළඟට ඍණ 5 ගුණ කළොත් ඍණ 2කින් ඒ 10යි. එතකොට මේ ඔක්කොගෙම එන්නේ ධන 10යි. මෙතන මතක තියාගන්න මෙතන තියෙන්නේ මේ දෙන්නගේ ගුණිතය කියන්නේ ධන 10 තියෙන ඉලක්කම. එතකොට මේ ඕනම එක මේ දෙන්න මේ දෙන්න මේ දෙන්න මේ ජෝඩුව ඕනම ඔය හතරෙන් එක යුගලයක් ගැලපෙනවා මේ 10යි x වර්ග ලැබෙනවා. හැබැයි ඒකත් ලැබිලා මේකත් ලැබෙන්නේ ඔතන තියෙන එක යුගලයක් විතරයි. එකතු කළාම එන්න ඕනේ 7යි. දැන් මේ දෙන්න එකතු කළාම කීයද? ධන පහයි ධන 2යි ධන 7යි. මේ දෙන්න එකතු කළොත් එන්නේ නැහැ ධන 7. එතකොට එන්නේ ඍණ 7. ඒ නිසා මේ යුගලයේ ගැලපෙන්නේ නැහැ. මේ යුගලයේ ගුණ කළාම 10 ලැබෙනවා තමයි. නමුත් එකතුයෙන් මේක එන්නේ නැති හින්දා මෙයා වළංගු නැහැ පුතේ. එයා ගැලපෙන්නේ නැහැ. එතකොට මේ දෙන්න ගුණ කළාම ධන 10 තමයි. මේ දෙන්න එකතු කළාම එන්නේ මැද පදේ 7 නෙමෙයි ඍණ 11. එහෙනම් මේ දෙන්න ගැලපෙන්නේ නැහැ. ඊළඟට මේ දෙන්න ගුණ කළාම ධන 10 තමයි. ධාවරක එක. නමුත් එකතු කළාම එන්නේ ධන 7 නෙමෙයි ධන 11. එක ගැලපෙන්නේත් නැහැ. එහෙනම් ගැලපෙන්නේ එකම ජෝඩුවක් විතරයි 5යි 2යි. ඊළඟට අන්න සංඛ්‍යා දෙක හොයාගත්තට පස්සේ අපි මේක වෙනුවට ඒ දෙක දාලා ලියන බලාගෙන ලියන්නේ x වර්ගය ධන 5යි x ධන 2යි x. ආන්න දැන් 7යි x නෙමෙයි. මේ පෙළ ලියලා දිනන ධන 10. දැන් ත්‍රිපද ප්‍රකාශනයේ සිව්පද කළා. මේ ත්‍රිපද ප්‍රකාශනයේ උඩු පෙළට ගැදෙන්නුනේ මේකට නෑන්න. ඒකට යන්න මන්ද කියදෙන්න. ඒකට යන්න දැන් මේ සිව්පද ප්‍රකාශනය දැන් දෙන්නේ අපි ඉස්සෙල්ලා වීඩියෝෙන් කතා කරා සිව්පද ප්‍රකාශනයේ සාධක පද දෙක දෙක වෙන් කරලා පොදු සාධක අහකට ගන්නවා. මේ මොකද්ද පොදු සාධකයේ පුතේ? x පරාන්තුල x ධන 5. මෙතන පරාන්තුලට ඔයා දන්නවා x එන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ ධන 2. එතකොට දෙවරක් 5 10යි x ධන 5. දැන් අපිට නැවතත් ඒ පද දෙකේ ආයි පොදු සාධකයේ තියෙනවා x ධන 5 ඉතිරි 1 x ධන 2. ආන් සාධක දෙක ලැබුණා. x ධන 2 x ධන 5. හොඳයි. මාත්‍රකාලියන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේක සාධක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේක සාධක කියලා ලියලා ලියන්න. x ධන 2 x ධන 5 x ධන 2 x ධන 5න් ගුණ කරන්න. අපි ඉස්සෙල්ලා ඒක කරලා බලමු. ඒක ලියා ගන්න මේ විදිහට. x වර්ගයේ ධන 5යි x ධන 2යි x ධන 10යි x වර්ගයේ ධන 7යි x ධන 10යි. හයි අපි ඉතල ලියමු. x ධන 2 x ධන 5න් ගුණ කළ විට ලැබෙනුයේ x වර්ගයේ ධන 7යි x ධන 10 යන ත්‍රිපද ප්‍රකාශනයයි. එබැවින් එම ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක දෙක x ධන 2 හා x ධන 5 වේ. දැන් ඒක අපි සොයන විදිය. හරි? අපි ලියමු. අපි දැන් උදාහරණයක් අදමු. x වර්ගයේ ධන 7යි x ධන 10. x වර්ගයේ ධන 7යි x ධන 10 ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක සොයන. සාධක සොයන. දැන් අපි මේ දෙක ගුණ කළා පැත්තක ලියාගෙන 10යි x වර්ගය. මම මේ දෙන්න ගුණ කළා තමයි මෙන්න මේක ගත්තේ මේ දින. 10යි x වර්ගය එන සංඛ්‍යා ලියලා තියෙනවා වටි.
එතකොට මේ සංඛ්‍යා පස්වර දෙක ඍණ පස්වර ඍණ දෙක 10 වරක් එක ඍණ 10 වරක් ඍණේ. එවෙන් ධන 7යි ධන 7 එන්නේ මේ සංඛ්‍යා යුගලයෙන් පමණයි එකතු කළාම. එනිසා ගැලපෙන සංඛ්‍යා යුගලේ 5යි 7යි 5යි 2යි ඒ දෙක දාලා ප්‍රකාශනය අපි සාධක කරමු. හොඳයි. ඒක සඳහන් කරගන්න අපි ඒ වගේ තවත් එකක් බලමු. දැන් මේ ප්‍රකාශනයේ ඒ විදිහම ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ඒකේ එතකොට ද්විපදයේ තියෙන්නේ ඔබ හොයන්න ඕනේ කීයද ඔබ සංඛ්‍යා දෙක තෝරන්න ඕනේ ಗುಣ කළාම කීය සෑදෙනද මේ දෙක ಗುಣ කරන්න 20 ධන 21යි a වර්ගය එන්න ඕනේ මේක එන සාධක දෙකක් කියන්න මට එකතු කළාම එන්න ඕනේ ධන 10 එකතු කළාම එන්න ඕනේ ධන 10 ඒක එන්න දැන් මෙතන තියෙනවා මෙතන තියෙනවා අපිට සාධක යුගල් ගණන් 21 වරක් 1 21යි තොට ධන 21යි ධන 1යි ಗುಣ කළාම ධන 21යි මේක හැදෙනවා ඍණ 21යි ඍණ 1යි ಗುಣ කළාමත් මේක හැදෙනවා ධන 21 ඍණ ඍණ ಗುಣ කළාම ධන නමුත් 21යි 21යි 21ට එකක් එකතු කළාම 22ක් වෙනවා එතකොට මේක හැදෙන්නේ නැහැ එහෙනම් ඒ යුගලේ ගැලපෙන්නේ නැහැ ඊළඟට 21 තව කියන සාධක 7 3 ධන 7යි ධන 3යි ධන 21යි ධන 7යි ධන 3යි එකතු කළාම ධන 10යි. අය බලන්න දෙන්නේ එතනින් හැට ඒ දෙක තමයි ගැලපෙන්නේ. මොනවද? ධන 7 ධන 3. මේ දෙන්න ගුණ කළාම මෙයා ලැබෙනවා. මේ දෙන්න එකතු කළාම ධන 10 ලැබෙනවා අපිට අර සංඛ්‍ය. දැන් අපි එහෙනම් මේ දෙන්න දාලා ලියමු. කොහොමද? A වර්ගය ධන 7යි A ධන 3යි A 10යි A වෙනුවට ඒ දෙක ලියන්න. 7යි A ධන 3යි A ධන 21 දැන් සිව්පද කළා. දැන් ඉතින් පද දෙක දෙක වෙන් කළා පොදු සාධක මේ දෙකේ පොදු සාධකෙ මොකද උත්තේ A වරහන් තුලට A ධන මෙතන ඉතුරු වෙන්නේ 7 මේකෙත් වරහන් තුලට ඔයා දන්නවා A එන්න ඕනේ නම් එන්න ඕනේ ධන 3 දැන් බලන්න ගැලපෙනවද කියලා ධන ධනයි ධනයි ගුණ කළාම ධන හරි 3 7 21 ඔයා එතකොට සාධක දෙක තමයි එකක් A ධන 7 ඉතිරි එක මෙතනින් A මෙතනින් ධන 3 ඔබ තේරුම් ගන්න ඕනේ මේ ප්‍රකාශනයේ නැවතත් පොදු සාධකයේ තමයි මේ ගත්තේ මේ ප්‍රකාශනයේ නැවතත් පොදු සාධකයේ A ධන 7 ඒ අහක් කළාම වරාන්තරට A ධන 3 ලිය වෙනවා හොඳයි අපි ඔය කතා කරේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් අපි තව ගණන් දෙකක් හදමු බලන්න ඔබ දැන් ඔබ මේ පොතේ තියෙනවා ඉතින් ඔය ගණන් ගොඩක් අපි තව එකක් හදමු බලන්න දැන් මම ඔක පොඩක් තව දැන් මේ ප්‍රකාශනයේ තියෙන වෙනස කියනොත් x වර්ගය මෙතන මේකට වඩා තියෙන එකම වෙනස තමයි මේකේ ලකුණු දෙකම ධන මෙතන මේ ලකුණ ඍණ මේ ලකුණ ධන එතකොට ලකුණු වෙනස් වුණාම අපි ගන්න සංඛ්‍යාවලට මොකද වෙන්නේ කියලා බලන්න මේ දෙකේම ලකුණු ධන හින්දා අපි ගත්තේ ධන 7යි ධන 3යි දෙකම ධන. දැන් මෙතනදී මේ දෙන්න ගුණ කළාම එන්නේ ධන 8 අපි ගන්න සංඛ්‍යා දෙක එකතු කළාම එන්න ඕනේ ඍණ 6. එතකොට ඔයා තෝරන්න ඕනේ ධන 8 හැදෙන්න ඕනේ එකතු කළාම එන්න ඕනේ ඍණ 6. එතකොට ගැලපෙන සංඛ්‍යා දෙක. ගුණ කළාම ධන 8 එකතු කළාම ඍණ 6. එතනදී නේ ඍණ 6. එහෙමනම් එකතු කළාම ඍණ එන්න, ගුණ කළාම ධන එන්න, ගුණ කළාම ධන එන්න එකම જાතිය ලකුණු ගන්න එපා එක්ක ධන දෙකක් ගන්න එක්ක ඍණ දෙකක් ගන්න. එකතු කළාම ඍණ එන්න නම් අර ධන දෙක ගත්තට බෑ අපි ගන්න ඕනේ ඍණම දෙකක්. එතකොට තමයි දෙකටම ගැලපෙන්නේ. ඍණ දෙන්නේ ගුණ කළාම ධන වෙනවා, එකතු කළාම එකතු වෙලා ඍණම වෙනවා. නෑ එහෙනම් ගන්න ඕනේ මේකට ගැලපෙන්න ඍණ දෙකක්. එහෙනම් උන්ට මතක තියාගන්න. මෙතන ලකුණ ඍණ වෙලා මෙතන ලකුණ ධන නම් තෝරගන්න සංඛ්‍යා දෙකම ඍණ වෙන්න ඕන. දැන් මෙතන කියන්නකො බලන්න ಗುಣ කළාම ධන 8 වෙන්නයි එකතු කළාම ඍණ 6 වෙන්නයි. ධන 8 හැර හැදෙන සාධක 8 වරක් 1 4 වරක් 2
प्रश्न साधक मुण जोड़ी साधक मेकअप दान आट कड़ी विधिय दान आट इन ओण इकन हाय इन विधियट साधक उम्म गेलपे युगल अभी मेतन विशेष मेला ऋण दिखम ऋण तीन मुखदेल हब ऐ नमो या तो रागन्न संख्या देखते ती एन नौने दें लाखुन जाति देख इकाक दाने इकाक रीन इत्ता कोटे मैदा इलाक कमेन ने इकतु कलहा मने इत्ता कोटे दाना इरीना इती एनो कोटे दिन ने इकतु कराने की वाटे इलाक कां देखे इकतु एन्ने ने इलाक कां देखा आपी दाना लोकु गाने पुड़ी गाना आड़ गल ऐ नंदे होया ये इलाकन देखे लोकन पोड़े अड़क लोने तुण इलाकट अब लकन देख दागन बोलवा लोक दाने लकन पोड़े रीन लकन गेलपे मन अद संख्या मेकट गेलपे दन रीन एन अटवर दावर खतर ऊनतर साधक तीन अटवर अट मेतन तीन दन तुण रीन हतलिया जाति देखे लकन गोने धन अट्टाई ऋण पहाय दिन्न गुणकलो मे दिन्न गुणकला मेन्न ऋण तलिया मे दिन्न एकतुकला मेन्न धन तुण आने मीके होती है अदाल साधक देख तोरगन एक मिनट आप ये देखिए योजना होते हैं मेदेन ए वार गय मेक विनूट लेना अद संख्या अधिक दाल मना धन अट्टाई ए ऋण तुनाई धन अटाई ऋण पहाई ए ऋण हतलिया तीन पद दिख दिखल साधक मेके साधक ए वरहन एट ए धन अट उदाहरण मेत नि वरहन एट एनो मे साधक आड़पेटे अलियट ऋण पहाड़ी भयन तो मे साधक वर दी मने දැන් සාධක දෙක එකක් ඒ දන්න අට පොදු සාධකේ ඉතිරි එක ඒ ඍණ 5
එතකොට ඔබට ඔය මම ධන ඍණ ලකුණු මොනවා තිබුණත් හදා ගන්න පුළුවන් වෙන විදියට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේක සාධක ශ්‍රේණි විදිය කතා කරේ දුවේ පුතේ මේකේ තියෙන ඝන 6.2 අභ්‍යාස මාලාවේ තියෙන ඝන ටික ඔක්කොම හදන්න අපි ඊළඟ එක බොහොම සරලයි ඊළඟ එක අපි ඊගාව වීඩියෝයෙන් මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා හොඳයි අපි ඒක ඊළඟ වීඩියෝ එකේ කතා කරමු දැන් ඒ අභ්‍යාස කරලා ඊළඟ එකට ලැහැත් වෙන තෙරුවන් සරණයි.